රට පුරා විදිහින් මේ දවස්වල රැල්ලක් වගේ යන දෙයක් තමයි මේ wall painting කියන්නේ ලංකාවට තාම අලුත් දෙයක්. හැබැයි ඒ වුණාට අපේ ගොඩක් කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා ලංකාවේ ලොකු වෙනසක් කරනවා. අද මම ඇවිල්ලා ඉන්නේ පන්නිපිඩි නගරේට. පන්නිපිඩි කියන්නේ මගේත් ගම. ඉතින් ගොඩක් ඉස්කෝලේ කොල්ලෝ, ඒ කියන්නේ පන්නිපිඩි අවර තියෙන ඉස්කෝලවල පන්නිපිඩි දරුම්පාල, එතකොට මේ අවර තියෙන ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ එකතුලා තමයි මේ වැඩේ කරන්නේ. අපි මෙතන හම්බුණා මෙතන ලීඩ් ඉන්න කරන් කරන මල්ලි. ඉතින් අපි මල්ලිත් එක පොඩක් කියලා කතා කරලා බලමු ඇයි ඒගොල්ලෝ මේ වගේ දෙයකට යොමු වුණේ කියලා. අපි ගිහිල්ලා බලමු. මල්ලි කියමුකෝ ආ නම මොකක්ද කියලා. මගේ නම සමුදිත මල්සන් සිරිවර්ධන. ඉතින් ඕල්ලෝ මොකක්ද අතර දැන් මේ මෙතන කරන්නේ? මෙතන කරන්නේ අපේ ඉස්කෝලේ පණිවිඩම් පල ඉස්කෝලේ මේ කට්ටිය එකතු වෙලා මේ පිළිවෙනේ පිටිපස්සේ තාප්පේ මේ චිත්‍රාන්දිනවා. මේ දේ දැන් රට පුරාම රැල්ලක් වගේ යනවා. ඕගොල්ලන්ට ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුනේ? අපිටත් ඉතින් කට්ටිය මේ එක එක අදහස් දාලා මේ අපිටත් හිතුණා ආසාවක් ඇති වුණා අපිටත් අන්තිම. අලිට ගම්පල කරද්දි මේක අපේම ගම අපේ ඉස්කෝලේ ගාව. ඒකෙන්ද ඉතින් අපි කරනවා ඉතින්. කිව්වොත් එහෙම ඕගොල්ලන්ට මේ දෙයට ආධාරයක් කරේ මොකක් හරි දෙයක් ඉල්ලනවා නම් ඕගොල්ලෝ කොහොමද පොඩ්ඩක් ඒකන පොඩි විස්තර එකක් කියන්න ඕගොල්ලන්ගේ. අපිට කියන්නේ මුල්ම ආධාර සාමාන්‍ය විදිහට හම්බ වෙනවා මේ ඉතන ආධාර මේ එකතු වෙන ව්‍යාපෘතියෙන්. අපිට දින්ත වලින් ආධාරයක් තමයි මේ ගොඩක් කලාවට මේ බලාපොරොත්තු වෙන්නේ. මොකද දින්ත ඉවරනවා මේ ඩක්ඩක් ගාලා මෙතන වැඩ ටික ඉවරනාත් එක්කම ඉතුරු ටිකත් මේ සාර්ථක කරගන්න දින්ත වලින් ආධාරයක් දෙනවා නම් ගොඩක් ලොකුදයක්. හරි මල්ලි එනම් බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි. මල්ලි නම කියන්න කොහොමද වඩා? හරි මම දැන් ඕගොල්ලොත් එක පොඩ්ඩක් මෙතන කතා කරනවා. මට ආරංචියක් ආවා ගොඩ දෙනෙක් ඇවිල්ලා ඕගොල්ලන්ට එක එක ඒවා මෙතන කියනවායි කියලා මේ දේ කරනවාට. පොඩ්ඩක් ඒකන පොඩි විස්තරයක් කියන්නකෝ. නෑ මේකයි මේ මල්ලියා මේ තරම්පාල මල්ලියා සෙට් එක ගොඩක් ඉන්නේ. ඉතින් මේගොල්ලෝ මේ එකතු වෙලා කරන්නේ මේගොල්ලෝ අපි සාමාන්‍ය ආධාර ගන්නවා. අපිට ස්පොන්සර්ස්ලා නෑ. මේ ඒකයි කේස් එක. මේ අපි ආධාර ගන්න සල්ලි වලින්ම අපි මේකේ කට්ටියට ඉතින් තීන් තරන් දීලා ඕගනයිස් එකත් හොඳටම කරනවා කට්ටිය. මේ අපි චිත්‍ර අදින්න ආවේ ඒ වුණාට ඉතින් මල්ලා දැකලා ඉතින් උදව් කරනවා. ඉලාස්ටික් වැඩ කරගන්නවා. මේ වැඩේ කරගෙන යනවා. දැන් අපි මේ දිගටම කරන්න යන්නේ මේ මේ පැත්තේ දිගටම කරලා පිටිපස්සත් හයි ලෙවල් පාර ඒ ටිකත් අපි දෙන්න යන්නේ මේ පාට් එකක්. ඉතල දිගටම කරනවා. මේක දැන් හදන්න ඕනේ මේ යහපැති පිටිය දැන් සුදු ගාලා මේ එකත් කරනවා. මේ වැඩි කරගෙන යනවා. හරි මට පොඩි දෙයක් මම ඕගලන් චිත්‍ර ටික දැක්කම දැක්කේ අපේ මේ ලංකාවේ සංස්කෘතියයි අපේ සේරම ලංකාවේ අපේ මිනිස්සුන්ගේ හදවත්වල බැඳලා තියෙන දේවල් තමයි ඕගොල්ලෝ ඇඳලා තියෙන්නේ. ඒ දෙයටත් එක එක්කෙනා දේවල් කියලා දිනවා. ඇයි ඒ හේතුව මොකද? ඒක නම් නොදැනුවත් තමයි වෙන්න පුළුවන්. දන්නයක් ඉන්නවා. ගොඩක් අය අපි අද චිත්‍ර වලට ඇවිල්ලා කිව්වා හොඳයි මල්ලි මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙමයි. ලස්සන කරලා තියෙන කොල්ල සෙට් එක මේ වැඩේ නීට් හැමෝටම ලස්සනයි. ඉතින් අර නොදැනුවත්කම ඇවිල්ලා කට්ටිය කතා කරන එකයි ප්‍රශ්නේ. ඉතින් මේ දුක දියන්නේ අපේම කට්ටිය ඇවිල්ලා කට්ටිය අපි කරන්නේ. ඉතින් අපි මේ සාමාන්‍ය අපිට සල්ලි නෑ. අපි මේ කොල්ල සොට් එක ඉතින් ගෙදවල් වල සල්ලි වැඩිය නෑනේ සාමාන්‍ය. ඉතින් මේ ආධාරයක් කරගෙන තමයි මේක කරේ. කොහොමද කොල්ල නියමනම කරලා තියෙන වැඩේ.
මල්ලි කියන්නක බලන්න දැන් ඕගලන්ට මේ දේවල් වලදී ගොඩක් අය ඇවිල්ලා එක එක වචන කියන්න ගත්ත ඕගොල්ලෝ මේ අඳපු චිත්‍ර වලට. හැබැයි මේ අඳපු චිත්‍ර වලට මට නම් පේන්නේ ඕගොල්ලන්ට දින අපේ රටේ සංස්කෘතිය. සහ අපේ පොඩි ළමයිට පුංචියට පේන්න ඕන දේවල්. හා පොඩ මල්ලි ඒකට විස්තරයක් කියන්න ඕන. ඉතින් අයියා අපි දැන් ඉස්කෝලේ යන කට්ටිය අපේ චිත්‍ර අඳිනාවේ ඒ වගේ අපේ වයස කට්ටිය ඒගොල්ලන් හිතන එක නඳින්නේ ඒගොල්ලෝ. අපි ලංකාවේ අපේ ජාතියේ කොටිය තියෙන්නේ සිංහයා ඉන්නවා. අපේ සංස්කෘතිය ඉන්නේ. අනික මේ යහපැත්තේ පිරිවෙනක් තියෙන අපේ සංස්කෘතිය ඒකත්. අපිට හාමුදුරුවෝ අපිට මුකුත් කිව්වෙත් නැහැම හාමුදුරංගෙත් මේ ලොකු සහයෝගයක් තිබ්බ අපිට. ඒක තමයි. ඒක නෑ. දැන් ඕගොල්ලෝ ඇනල් දින මේ රණවීරු ඇනලා දිනවා. ඒකවත් කියන්නකො මල්ලි. අපි රට පෙරේ රණවීරු අනිවාර්ය අඳින්න ඕනේ. අඳින්න ඕනේ. අපි ඉතිහාසයේ තියෙන අපේ සංස්කෘතිය රණවීරු අම්මලා ඔක්කොම දිනා. ඔක්කොම දිනා නේ මල්ලි. මල්ලි කියමුකෝ බලන්න. ඒ ඕගලන්ට එක එක ඒවා කියන කට්ටියට දෙන්න ඕනේ මොකද්ද ඕගලන්ට දෙන පණිවිඩේ? එමුනම් දෙන්න කියන්නේ තියෙන ඉතින් ඒක අපිට සහයෝගය දෙන්න කියලා තමයි කියන්නේ මේ කරපු දේ ඒගොල්ලන්ට වටිනා ගොඩ වටිනවනේ මේ අපි කරපු දේ. ඒක අපිට වෙන්නන්න කියලා කියන්නේ. වෙන්නන්න කියලා. ලොකු දෙයක් අපි කළානේ. ඒක තේරුම් ගන්නත් ඕනේ ඉතින් ඒක. ලොකු මිනිස්සුන් සාමාන්‍ය අපි පොඩි අයනේ. අපි පොඩි අය ලොකු දෙයක් කළා තියෙනවා. ඒක ඉතින් ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. හරි මල්ලි හරි. මෙහෙමයි අපේ මේ වැඩේට චෝදනා කරන කට්ටියට මම මේ කියන්නේ මෙතනට ඇවිල්ලා බලන්න අපි ඕගොල්ලෝගේ එකතුරුප ආධාර වලට අපි සාධාරණයක් කරලා තියෙනවද නැද්ද කියලා. පන්නපිඩිය පිරිවෙන පිටවස්සේ විද්‍යාලංකාර පිරිවෙන පිටවස්සේ තාප්පේ බලන්න ඇවිල්ලා මෙතන අපි සාධාරණයක් කරලා තියෙනවද නැද්ද කියලා. මෙතන මේ චෝදනා කරන්නේ බොහොම සුළු පිරිසක්. චෝදනා කරන්නේ කියන්නේ අපි මෙතන අපි ඇඳලා තියෙනවා අපේ රණවිරු වන්න ඇඳලා තියෙනවා ජාතික කොඩිය ඇඳලා තියෙනවා සිංහයාව ඇඳලා තියෙනවා අපේ රටේ එඩිතර බව අපි මේ පෙන්වලා තියෙනවා. මෙතනින් ඕනතරම් හමුදා වාහන පොලිස් වාහන යනවා. කිසිම අපිට මේ චෝදනාවක් එල්ල කරන්නේ නැහැ. ඒත් මේ සීමිත පිරිසක් ඉන්න කිසිම බලයක් නැති කිසිම මේ නිලයක් නැති මිනිස්සු ඉන්නවා. චෝදනාවක් කරන කිසි මොනවත් හේතුවක් නැතුව. ඉතින් ඇවිල්ලා බලන්න මේ චෝදනා කරන හැමෝටම කියන්නේ ඇවිල්ලා බලන්න අපි සාධාරණයක් කරලා තියෙනවද නැද්ද කියලා. ඒ වගේම අපිට කිසිම ස්පොන්සර් කෙනෙක් නැහැ. අපි මෙතනින් මේ යන වාහනයකට යන බස් එකකට ගොඩලා අපි රුපියල් 20 එකතු කරලා මේ තීන්ත ගත්තේ. අපිට තීන්ත ගාඩි 1136ක් තියෙනවා. අපිට මේ හැම එකටම තීන්ත ලීඩර් අපි ගෙනාවේ අපේ මේ හම්බුන රුපියල් 20 දාලා. ඒ වගේම මේ කොල්ලොන්ගේ ගල් වලින් සල්ලි එකතු කරලා කට්ටියම ඊළඟ අවුරුද්දේ එළවල් කරන සෙට් එකකින් වැඩියෙන්ම ඒ වගේම අපිට මේ වැඩේට සප්ලයි දුන්න අපි ඉස්සරහා තියෙන කාවෝස් එකෙන් අපිට විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට කරන්ට් එක උදැල්ල පැන්සල ඒ හැම පොඩියකින් ඉඳන් අපිට හැම දෙයක්ම කරලා දුන්නේ ඒ අයියලා. ඒ වගේම අපිට පැනොරාම එක හොමකම කොටා පැනොරාම එකෙන් ඒගොල්ලෝ තමයි අපිට දවල් කැම ගෙනල්ලා දුන්නේ. ඒ වගේ මේ යන මිනිස්සු බොහොම පිං බොහොම ස්තුති වෙනවා. යන බීම් බෝදලක් හරි චූඩි බීම් බෝදලක් හරි අපිට ගෙනත් දෙනවා. ඒකට බොහොම ස්තුතියි. කොල්ලෝ මෙතන වතුරු පුරන්නේ නැතුව වැඩ කරන්නේ. අර චෝදනා කරන කට්ටියට තමයි කියන්න තියෙන ඇවිල්ලා බලන්න මෙතන එච්චරයි.
මෙතන්ට ආවහම් පස්සේ මේ කෝඩි කොල්ලෝ ටික කරන වැඩේ ගැන වෙනස්ම ආරංචියක් මට හම්බුනේ. මන්දල වෙනස්ම මේ දෙයක් මට දැනගන්න හම්බුනේ. මෙතන මේ ළමයි ටික ඇත්තම ගුවොත් එම ධර්මපාල පන්නිපිට ධර්මපාල ඉස්කෝලේ මේ ගේන අවුරුද්දේ ඒ ලෙවල් කරන මල්ලා සෙට් එකක් ඉන්නේ. මේ කොල්ලෝ සෙට් එක කරන්නේ ලොකු වැඩක්. හැබැයි මේ වැඩේට ගොඩක් කට්ටිය එක එක ඇඟිලි ගහලා එක එක ඇනුම් පද කියලා මේ ළමයිට කියනවා. මේ ළමයි මෙතන මේ සල්ලි අරගෙන මෙතන මේ ළමයි මෙතන වැඩක් කරන්න නැතුව මේගොල්ලෝ මේ එක එක දේවල් වලට මේ නාස්ති කරනවා කියලා මේ සල්ලි. හැබැයි මෙතන මේ දැක්කාම මේ ළමයි ඇඳලා තියෙන අපේ රටේ සංස්කෘතිය අපේ රටේ තියෙන අපේ මිනිස්සුන්ගේ හදවත්වල තියෙන ඕන දේවල්. ඉතින් මම නම් කියන්නේ ඒ වගේ කට්ටියට එහෙම කරන්න එපා. මොකද මේ එන අවුරුද්දේ ඒ ලෙවල් ගන්න කොල්ලෝ සෙට් එකක් මේක කරන්නේ. පුළුවන් නම් ඕගන්ට රුපියලකින් හරි උංචි දෙයකින් හරි ඕගන්ට ආධාරයක් කරන්න මේ ළමයිට සප්පයක් දෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම නම් කියන්නේ. හැබැයි ඔය වගේ කවදාකවත් ලස්සන වැඩක් කරද්දි ඒ දෙයට අපේ ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්ද තමයි එක එක ඒවා කියලා ඇනුම් පද කියලා ඒ දෙයට මේ අගේක පද හදන එක. එහෙම කරන්නේ නැතුව මේ දේ ලස්සනයි කියලා අගය කරලා පුළුවන් නම් පුංචි හරි ආධාරයක් කරන එක තමයි මම ඕගලන්ට දෙන පණිවිඩේ. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක එන් කරන්න හදන්නේ මෙතනින්. එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඕගලන්ට කියන්න මම channel එක subscribe කරන්න, ඒ වගේම ඊට පස්සේ එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම මේ වගේ තව කොල්ලෝ ගොඩක් ලංකාවේ වටේ ඇති මේ වගේ අහිංසක කොල්ලෝ සෙට් එකක් අනිවාර්යෙන් පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා කට්ටි ඉන්නවා නම් support එකක් දෙන්න. ඕගලන්ට මේ ළමයට මොකක් හරි ආධාරයක් කරන්න ඕන නම් මගේ vlog එක හරහා contact කරන්න. අනිවාර්යයෙන්ම මම ඕගලන්ව මේගොල්ලන්ට contact කරලා දෙනවා. එහෙනම් කතරමන් නවතින්න. මම හෂාන් vlogs.